ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කාරක පොල් තෙල් ආනයනය කළ පුද්ගලින්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නවා ඇමති සරත් වීරසේකර කියයි සිංහල හින්දු අලුත් අවුරුද්දට රජයේ ජනතාවට කන්න දෙන්නේ වසත ජේසී ප්‍රශ්න කරයි තීනේ සහය රජයට දෙන්න සූදානම් සුමන් දිරන්ගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මේවන විට වෙළඳපොලේ පවතින පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු වන්නේද නැත්නම් පිළිබඳව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ප්‍රකාශයක් සිදු කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම පිළිකාකාරක පොල්තෙල් වෙළඳපොලේ අලෙවි කරන බවට කතාබහක් මේවන විට සමාජය තුල ඇති වී තිබේ. වසවිස නොමැති ආහාර පාරිභෝගිකයාට ලබා දීම සඳහා කටයුතු කිරීම ඔබතුමාගේ කාර්යවන බව 1980 අංක 26 දරන ආහාර පනතේ පැහැදිලිව සඳහන් කර ඇත. එකී පනතේ 11 එක වගන්ති 90 ඔබතුමා ආහාර පිළිබඳව නිසි බලධාරියාය. එකී පනත ප්‍රකාරව ආහාර පිළිබඳව නිසි බලධාරියා වන ඔබගෙන් මේවන විට වෙළඳපොලේ අලෙවි කරනු ලබන පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් යන පිළිකාකාරකය හෝ වෙනත් විසද්‍රව්‍ය අඩංගුද නැත්නම් පිළිබඳව වහාම ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු. උපුටා ගැනීම අවසන්. ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු ආනයනික පොල්තෙල් වෙළඳපොලට නිකුත් වී ඇති බවට පසුගියදා අනාවරණය වුණා. මේ අතර පිළිකාකාරක අන්තර්ගත පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වූ සමාගමක් එහි දෙවන තත්ත්ව පරීක්ෂාවෙන්ද අසමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. ඇෆ්ලොටොක්සින් නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇති බවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළේ. ඒ අනුව අදාළ සමාගමට අදාළ තෙල් තොග ප්‍රති අපනයනය කිරීමට සිදුවනු ඇති. තවත් සමාගම් තුනක් සිය සාම්පල දෙවන පරීක්ෂාව සඳහා අභියාචනා කර ඇති අතර ඒවායේ වාර්තා හෙට දින ලැබීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරක අඩංගු ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල්වල සාම්පල යලි පරීක්ෂා කිරීම මේවන විට ආයතන කිහිපයක් විසින් සිදු කරමින් පවතිනවා. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය මත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විසින් මෙලෙස සාම්පල යලි පරීක්ෂා කිරීමක් සිදුවන්නේ ආනයනික සමාගම් විසින් සිදු කරන ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය මත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ විසින් පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් සාම්පල පරීක්ෂා කර ඇති අතර එහිදී අදාළ ආනයනික පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් අඩංගු බැවින් පරිභෝජනයට සුදුසු නොවන බවට තහවුරු වීම හමුවේ පොල්තෙල් ආනයනය කෙරුණු ආයතනවල ගුදම් සඳහා මුද්‍රා තැබීමටත් අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කරන ලෙසටත් පාරිභෝගික අධිකාරිය විසින් දැනුම් දී තිබුණා. මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය රිය අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ පුද්ගලින්ට ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි. පොල්තෙල් ගෙනත් කොන්නේ මොන නීතිඥාත්මක වෙනද නේද? අනිවාර්යයෙන් මේක කරනවා. දැන් ඒක පාරිභෝගික අධිකාරිය විසින් දැන්ටමත් ඒ කටයුතු කරගෙන යනවා. දැන්පත් එයා ඊට විරුද්ධ නඩු පවරින් යනවා. මේක පොල්තෙල් වලට පමණක් නෙමෙයි. මේක අනිත් ද්‍රව්‍ය වලටත් මේ පොදුයි. ඒ වගේ අයට දැඩි දඬුවම් දිය යුතුයි කියන මතය තමයි මමත් ඉන්නේ. මොකද ජනතාවගේ ශරීරයට විස පොවලා විස ඇති කරලා තමාගේ ලාභය ගැනම හිතලා ඒ වගේ කටයුතු කරන අය දේශයට ද්‍රෝහි වෙන්නම් නෙමෙයි නැත්නම් දේශද්‍රෝහි හැටියට තමයි අපි අඳුරන්නේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසී අලවතුල් මහතා ප්‍රකාශ කරන්නේ පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකීන් අපහසුතාවයට පත්ව ඇති බවයි. අපි කුරුණෑගල පොල් ත්‍රිකෝණයේ ජීවත් වෙන උදවිය. දැන් පොල්තෙල් නිෂ්පාදක මේ කුරුණෑගල ප්‍රදේශයේ ඉන්නවා 600ක් විතර. අද ඒ සියලු දෙනා ඒ ආයතන රැකියා කරන හැම කෙනාම ඉතාම තපහසුජනකට පත් වෙලා තියෙනවා. ඒ රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ දේශීය කර්මාන්තේ කඩාවැටලා තියෙනවා. ඇයි මේ දේශීය කර්මාන්තේ කඩාවැටෙන්නේ? මේ පොල්තෙල් සුද්ධ කරපු නැති ක්‍රූඩ් ඔයිල් එක බදු අඩු කරලා අද ලංකාවට ගේන්න අවසර දීම නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. අද වහකණ්ඩ වෙලා තියෙන මේ ආණ්ඩුවත් එක්ක. මේ ස්ථාන දෙකකින් ගත්ත පොල්තෙල්. දැන් මේක වෙනසයි මේකේ වෙනසයි අපිට හොයන්න පුළුවන් පාරිභෝගිකයට දෙයක්. විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වරගෙන් අපි අහුවා මේ පොල්තෙල් අඩු ගානේ ඔබතුමෝ යලා පොල්තෙල් වල වර්ණයක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනසක් තියෙනවා නම් පාරිභෝගිකයට ඒක කියන්න කියලා. එදුවේ පැහැදිලිම කිව්වා විද්‍යාත්මක පරීක්ෂාවකින් තොරව මේ පොල්තෙල් විෂසහිතද මේක විෂ නැද්ද කියලා හොයන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ අපි වෙළඳපොලෙන් ගන්න පොල්තෙල් මේ කඩ දෙකකින් ගත්ත පොල්තෙල් තියෙන මේ දෙකම එක වාගේ. නමුත් මේ කෝකේද විෂ තියෙන කියලා අපි කාටවත් හොයන්න බෑ. එහෙමනම් අද ජනතාවට මේ රජය අවුරුදු කන්න දෙන්නේ වහද කියලා අපි රජයෙන් අහන්න කැමතියි. විපක්ෂ නායකවරයා විසින් පසුගියදා පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ප්‍රදේශයේදී මෙලෙස අදහස් පළ කළා.
විපක්ෂ නායකතුමා මේ රට පුරාම අවුරුද්දට වස විස සහිත පොල් තෙල් නිකුත් කළා තියනවා කියලා මේක රජයේ නෙමේ පොල් තෙල් බෙදාහරි විවිධ පාර්ශ්වයන් විසින් ව්‍යාපාර ආයතන විසින් අනයනය කරනහා දේශීය නිෂ්පාදනය කරපු පොල් තෙල් රට පුරා බෙදාහරින. එතකොට එවැනි පිළිකාකාරක අඩංගුය කියලා තියෙන තෙල් සම්බන්ධයෙන් පරිභෝග කටයුතු අධිකාරිය ගිහිල්ලිවෙල වරාය ඇතුළේ තියෙන ගුදන් සීල් කළා තියෙන. ඒ පිළිබඳ පරීක්ෂණ කරන්න කාර්මික තාක්ෂණික ආයතනයට ITI ආයතනයට සාම්පල් බාර දීලා තියෙන. ඒකේ කරගෙන තියෙද්දි කොහේ හරි තාම වෙළඳ පොළ තුල මෙසේ अवश्य ඉදිරියේදී දෙමළ ජාතික සන්ධානයේ සහය රජයට ලබා දීමට සූදානම්ින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දෙමළ ජාතික සන්ධානය දෙමළ ජාතික ප්‍රශ්නයට විසඳීමක් හොයන්නට කොයි වෙලාව වුණත් අපි රජයත් එක්ක සාකච්ඡා කරන්නට සූදානම් වෙලා තමයි ඉන්නේ. ඒක කොයි රජ වුණත් අපි කැමති මේක ගැන කතා කරලා විසඳීමක් හොයාගන්න. ඒ වගේ තමයි දැනුත් මේ වර්තමාන රජය නව අඳුරන ව්‍යවස්ථාවක් හදන්නට කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටු ඉස්සරහා අපි ගියා. මේ රජේනොත් ඒ වගේ කතා කරලා හැම ජන කොටස්ටම එකඟ වෙන්න පුළුවන් විදියට නව අඳුරන ව්‍යවස්ථාව හදන්නට අපේ සහය දෙන්න කැමතියි. ආරාධනා ලැබුණද රජෙන් උදමලට? ඒ කමිටුවෙන් අපිට ආරාධනාවක් ලැබුණා. අපි පෙබ්‍රවාරි 20 මං හිතන්නේ ගිහිල්ලා ඒකලන්ත එකේ සාකච්ඡාව කරා. කෙලින්ම රජ විසින් ඒ වගේ ආරාධනාවක් ලැබුණොත් අපි කැමති ගිහිල්ලා කෙලිම රජෙත් එක්ක ඒ සාකච්ඡාව කරන්න. ඒ කියන්නේ ඉදිරියේදී රජෙත් එක්ක ඕන සහයෝගයෙන් වැඩ කරන්න. ඔව් අපි කැමති. අපි කොයි වෙලාවනොත් අපි ඒ කැමැත ප්‍රකාශ කරලත් තියෙනවා. අපි කැමති ඒ වගේ රජෙත් එක්ක මොන පක්ෂෙත් එක්කම මේක ගැන සාකච්ඡා කරලා මේක ඉදිරියට ගෙනියන්න. ඉදිරි පළාත් සභාවට කොහොම සූදානම්? ඒ කොයි වෙලාවට ඒ පළාත් සභාව ඡන්දය තිබුණොත් අපි සූදානම් වෙලා තමයි ඉන්නේ. ඉදිරි පළාත් සභා මැතිවරණයට ඕනෑම අවස්ථාවක මුහුණ දීමට සමගී ජනබල වේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජනබල වේගය පළාත් සභා මැතිවරණයේ ඕනෑම මොහොතක පැවැත්වුවොත් ඒකට මුහුණ දෙන්න සූදානම්. මේක කල් දාන්න මගහරින්න ආණ්ඩුවට පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ පළාත් සභා ඇතිකලේ අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන්. ඒතර ආණ්ඩුකම් ව්‍යවස්ථාවෙන් ඇති කරපු යම් ආයතනයක් අකර්මණ්‍ය කර තැබීමට ආණ්ඩුවට යුතුයකමකුයි වගකීමකුයි නැහැ. මේ මැතිවරණ ක්‍රමයේ පිළිබඳව තාම නිශ්චිත නිගමනයක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා අපි ඉල්ලන්නේ ආණ්ඩුවෙන් වහාම පළාත් සභා මැතිවරණ ක්‍රමයේ පිළිබඳව ආණ්ඩුව රටට සහ පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරන්න. ඒ වගේම සීනි ගෙන්නී වංචාව හරහා රජයට අය වේ යුතු බදු රුපියල් කෝටි 1590ක් අහිමි වෙලා තිබෙනවා. එතකොට මේ කෝටි 1590ක් ආණ්ඩුව අහිමි කරගත්තේ ඇයි? ජනතාවට අඩුවෙන් සීනි දෙන්න නැහැ. එහෙනම් ආණ්ඩුව ඒ හරහා ජනතාවට දෙන්න තිබෙන සහනයක් නැති කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ලංකාවට ගෙන්නපු විවිධ ආකාරයේ ආනායනික ද්‍රව්‍ය පිළිබඳව අර්බුද ගණනාවක් මතුවලා තිබෙනවා. අපි කියන්නේ ආණ්ඩුව තමන්ගේ ආදායම අහිමි කරගෙන තරව්කරුවන්ට නැත්නම් ගජමිතුරන්ට බෙදා හැරීම වෙනුවට ඇයි බැරි මේ සුද්‍ර මූල්‍ය ණය වලින් අසරණ වෙච්ච පවුල් වලට සහනයක් දෙන්න. දැන් එක පැත්තකින් බලන්න වී අස්වැන්න මිලදී ගන්න යොදාගෙන තිබෙන වැඩපිළිවෙල ඉතාමත් දුර්වලයිනේ. ඊටත් වඩා අස්වැන්නේ අඩුපාඩුකම් තිබෙනවා. පොහොර බෙදා හැරීමේදී සහ ලබා දීමේදී පවුගේ කාලේ පිළිවෙලක් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. ඉතින් ඒ නිසා ලෝකයේ ඇත්තටම වෙන රටවල් මේවා පාලනය කරන්න ගන්න උපාය මාර්ග එකක්වත් ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සහල් හිගය සමස්ත රටටම බලපානවා. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ අවුරුදු වලටත් තව දුරටත් සාහනයක් වශයෙන් පළවෙනිදා සිට භාණ්ඩ වර්ග 12ක් රුපියල් දහසක මිලට වෙළඳ සැලට පැමිණෙන පාරිභෝගිකයන්ට සාහනයක් ලබා දෙන්න කටයුතු යොදලා තියෙනවා. මේ පාර බන්දු ලකුණු වර්ධන මහත්තයා අලුත්ම සෙප්පඩ විජ්ජාවක් දාලා තියෙන සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට රුපියල් 1000කට බඩු මල්ලක් දෙනවා කියලා. හැබැයි එතුම කියලා නෑ තාම මේ 1000ට දෙන බඩු මල්ලේ අඩංගු ද්‍රව්‍ය මොනවද කියලා. මං හිතන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද මිනිස්සුන්ට ඉතාම අමාරු තැනකට පත් වෙලා තියෙනවා. විශ්වාස කරන්නේ නැහැ සිළු දෙයටම ජනාධිපතිවරයා වගකී යුතුයි කියලා. මේ රටේ කැබිනට් අමාත්‍ය මණ්ඩලයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ රටේ දෙපාර්තමේන්තු අධිකාරී මණ්ඩල මේ ඕනේ තරම් තියෙනවා. මේවා නියාමනය කරන්නේ නැති එකයි ප්‍රශ්නේ. පිරිපහදු නොකරපු පොල්තෙල් සමහර වෙලාවට පාවිච්චි කරපු පොල්තෙල් මේවා ගෙනල්ලා
ලංකාවේ මිනිසුන්ට විකුණනවා. මේක තමයි බිස්නස් එක. මේ පොල් තෙල් කිසිම විදියකට සන්නාමයක් නැතුව විකුණනවා. දැන දැන මෙවැනි දේවල් සිද්ධ වෙන්න දෙන ආණ්ඩුව පිළිබඳව අපිට තියෙන්නේ කනගාටුවක්. පළවෙනිම කාරණාව තමයි විෂ තියෙන පොල් තෙල් ගෙනාපු ව්‍යාපාරිකයාද මේකේ වැරද්ද කරලා තියෙන්නේ. එහෙම නැතු විෂ සහිත පොල් තෙල් අල්ලපු ආණ්ඩුවද මේකේ වැරද්ද කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට වැරද්ද පටලවන්න එපා. බාණ්ඩ තිබුණත් වැඩක් නැහැ. බාණ්ඩ ගන්න අදාළ මුදල් මහජන යතේ නැහැ. රැකියා ලක්ෂ ගණනක් අහිමි වෙලා තියෙන අවස්ථාවක්. විවිධ රැකියාවල නියුක්ති වෙච්ච සියලු දෙනාම තමන්ගේ ජීවිකාව ඉතාම නරක තැනකට තල්ලු වෙච්ච අවස්ථාවක්. එවැනි අවස්ථාවක බාණ්ඩ බිල අඩු කරත් බාණ්ඩ ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. බඩු බිල වැඩි වෙච්ච එකම ආණ්ඩුව මේ ආණ්ඩුවද? අද ඕනේ වෙළඳ බාණ්ඩයක් අරන් බලන්න. ඔయిత වඩා මිල අපි ගෙවල නැද්ද පහුගිය දශකයේ තුල උද්දමනේ කියන එක ඕන ආණ්ඩුවක් හැටද සිද්ධ වෙනවා නේද අපේ රටේ උද්දමනේ සාපේක්ෂව බැලුවාම පහුගිය කාලේ තිබුණට වඩා හුඟක් සාධාරණ මට්ටමක තියෙනවා මේ දවස්වල පොල් තෙල් ප්‍රශ්න තියෙනවා සීනි ප්‍රශ්න තියෙනවා කැලෑ කපන ප්‍රශ්න තියෙනවා ජිනීවා ප්‍රශ්න තියෙනවා එහෙනම් ජනාධිපතිතුමා දැන් උදේ ඉඳන් රෑ වෙනකම්ම මේ ප්‍රශ්න විසඳන්න ඕනේ ඉඳලා දැන් ජනාධිපතිතුමාගෙන් ගම්වලට ගියාම ගමේ මිනිස්සු ඒ ගමේ ප්‍රශ්න කියන්නේ මේ සමස්ත දේශපාලන ක්‍රියාවලිය ඇතුලේ රාජපක්ෂ ආණ්ඩුවක් වෙනුවෙන් අපි අවංකව මහන්සි වුණේ මැද්දට එනකන් රාජපක්ෂලෙක් ඉඳලා අතරමැද්ද බැටන් එක වෙන කෙනෙක්ට දීලා රාජපක්ෂ කඳවුරේ දේශපාලන බලය කාට හරි විකුණන්න නන් නෙවෙයි එහෙම අරමුණක් තිබුණු කෙනෙක්ට හැර මේ මොහොතේ මේ රට යන මේ වැඩපිළිවෙලට ශක්තියක් ලබා දීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන විදිහක් නැහැ ජනාධිපතිවරයාගේ සහ මේ ආණ්ඩුවේ අසමත්කම ප්‍රයෝජනට අරගෙන තවත් එවැනි මසමත් කණ්ඩායමකට බලය හදා ගන්න පාර කපා ගන්න ඉඩ දෙන්නට අපි ඒ අවස්ථාව ලබා දිය යුතු නැහැ. දැන් රෙදි මහගෙන හිටියට ඊළඟ ආණ්ඩුව ගන්න කියලා ඒගොල්ලොත් මේ අද ඇති වෙලා තිබෙන සියලු දේට 50ට 50ක් වක් කියන්නට ඕනේ. අවිස්සවෙල්ද වෙරළුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පතලක් තුල සිරවීමෙන් පුද්ගලින් දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා. අවිස වෙල්ල වෙරළුපිටිය ප්‍රදේශයේදී පතලක සිරවීමෙන් පුද්ගලින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ දින ඇද හැලුණු අධික වර්ෂාවත් සමග විදුලිය විසන්දවීමෙන් ඔවුන් පතල තුල සිරවී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. අපි උදේම වැඩ කර ආවත තුන වෙනකම් ගොරන කොට විදුලි ගහනකොට අපි ඒක මේ නතර කරා. නතර කළා මේ වලියට ලා ඉඳලා ඊට පස්සේ ගව ගන්න පටන් ගත්තා හොවගාලා. දැස් අධික වර්ෂාවත් තුන සෑහෙන. ඒක හන්දා අපි මේ වලියට ලා ඉඳලා වැස්සිය සාමාන්‍ය පොදිය වගේ වල ගාවට ඇවිල්ලා බලනකොට මේ අර ජබස් එක දිගේ අපි සුද්ධයක් තියනවා ලැල්ලක් ගහලා ඒක තමයි තියලා තියෙන තට්ටු උඩ. වතුර මට්ටමින් ටුට්ටක් ඉහළ. ඒක යට වෙන නිසා මේ අර යරි දෙන්නවා එක පොඩක් තට්ටු කුලින් තියන්න තවුසල අර ආලපාල දෝන තියෙනවා මේ ඉස්සලා ආදි කාලේ පතල් කපපුවා එවෙන් ගෑස් එකක් අර රගේ වතුරපත් තෙරපීමටයි ඒකටයි මේකට ඇවිල්ලා තමයි මේ දේ වෙලා තියෙන්නේ සිද්ධියෙන් 44 හැවිරිදි සහ 45 හැවිරිදි පිරිමි පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා මියගිය පුද්ගලින්ගේ සිරුරු අවිසවෙල්ල මහරුහලේ තැන්පත් කර ඇති අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි व्यापारिक पुवत विशेषांगे बेताई देन अवधानी इलेक्ट्रॉनिक निष्पादन सदहा लोव सुपतल नामयक वन एलजी समागम कोरिया फ्रेंड्स ऑफ होप इंटरनेशनल श्रीलंका संविधाने श्रीलंकावे कीर्तिमत व्यापारिक नामयक वन अवांस व्यापार समूह अतर सहयोगितावेन श्रीलंकावे तुल दियत किरण एलजी गम हदन नियमवा समाज सत्कार मेहवरे फलमु पियवर क्रियात्मक किरीमट अवश्य कटयतु मेवन विट सूदानम कर तिबेनवा सौख्य सांस्कृतिक सह क्रीडा यन क्षेत्र हतरक हरहा गमेहि संवर्धने वेनुवेन अवश्य आधार उपकार लबा दीमट කටයුතු කරනු ලබනවා කොළඹ අගනගර මැදේ ඉදිකෙරෙන ස්කයි 1 සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ සාඩම්බර හිමිකරුවෙකු වන්නට නීති ගුරුවරුන්ට අනගි අවස්ථාවක් උදා කර දෙමින් කොළඹ නීතිඥ සංගමයේ සහ සැන්ඩල් කලම්බෝ පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරනු ලැබුවා උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.